මං කැමති දරුස්මාන් වාර්තාව හා උගත් පාඩම ප්‍රතිසන්දාන කොමිසමේ නිර්දේශ වලට යොමු වෙන්න. ඔබ දන්නවා විශේෂයෙන්ම දරුස්මාන් වාර්තාව හරහා චෝදනා ගණනාවක් එල්ල කළා. ඒ වගේම උගත් පාඩම ප්‍රතිසන්දාන කොමිසමේ වාර්තාව හරහා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරලා තිනවා මේ දරුස්මාන් වාර්තාවට පිළිතුරු දෙන්න. විශේෂයෙන්ම බොහෝ රටවල ඉල්ලා සිටින කාරණයක් තමයි හැකියක්මනින් මේ උගත් පාඩම ප්‍රතිසන්දාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියන එක. කොහොමද ඔබ මේ දරුස්මාන් වාර්තාවේ උගත් පාඩම් හා ප්‍රතිසන්දාන කොමිසමේ නිර්දේශයි සංසන්දනය කරන්නේ? ඒ වගේම කොහොමද අනාගතයේදී ඔබ මේ පීඩණයට මුහුණ දෙන්නේ? ප්‍රථමයෙන් ඔබ අහපු ප්‍රශ්නේ පළවෙනි කොටස, දැන් මේ උගත් හා පාඩම් කොමිෂන් සභාවලින් ලාසියකින් මීට ප්‍රථමයෙන්ම දුන්න ඉන්ටීරියම් රෙකමෙන්ඩේෂන්ස් වගේක් කලින්ම, ඒ ඉන්ටීරියම් රෙකමෙන්ඩේෂන්ස් වලින් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකා රජය විසින් මේ වෙනකටත් කළාමාරයි. ඊට අමතරව තමයි මේ සම්පූර්ණ විස්තරාත්මක වාර්තාව එළියට ආවේ. දැන් ඔබ කියන දරුස්මාන් වාර්තාව මේක අතර පටන් ගත්තම, දරුස්මාන්ගේ වාර්තාව කියන්නේ මොකද්ද? පුද්ගලයෙක් නැති, සාක්කියක් කියපු නැති කට්ටියක් කොහෙද කොහෙට වෙලා, අපිත් දන්නේ නැහැ කොහේ ඉඳලාද මේ වාර්තාව ලිව්වේ, ලංකාවට නම් ඇවිල්ලා නෙමෙයි, කොහේ හරි තැනකට වෙලා යම් යම් පුද්ගලයෝ එකතු කරගෙන ලියපු වාර්තාවක්. මේකෙත් චැනල් 4 අතරත් ලොකු වෙනසක් නැහැ. මොකද මේ ඉන්න චරිත කවුද කියලා වාර්තාවේ කියන්නේ නැහැ. දරුස්මාන් වාර්තාවේ කියන්නේ තව අවුරුදු 20කින් 30කින් ඔවුන් කියන්නම් කියන තත්ත්වයක මතකී ඉන්න වාර්තාවක් ඒක. කවුද මේ සාක්ෂි දුන්නේ? කොහෙන්ද මේ ඔවුන්ට තොරතුරු ලැබුණේ? අර චැනල් 4 තමයි. මූණක් වහගත්ත, රෙද්දකින් වහගත්ත, නැත්නම් අර මේක ඔකට්ටිගේ මේ තාක්ෂණ්‍ය අනුවර එහාට මෙහාට දාලා මේ මූණ පෙන්නන්න නැතුව කියන මේ චරිතවලින් කියන දේවල් තමයි මේ ඔවුන්ගේ වාර්තාව සකසලා තියෙන්නේ. නමුත් උගත්හා පාඩම් එල්ලෙලාසි එකේ තියෙන මේ වගේ දේවල්ද නෑ. එල්ලෙලාසිගේ කියන්නේ ඒවට මිනිස්සු ගිහිල්ලා ජීවව ගිහිල්ලා මිනිස්සු ඉඳගෙන සාක්ෂි දුන්නේ එක. ඒක ඇවිල්ලා මේ අර වගේ හැංගිච්ච සාක්ෂියක් නෙමෙයි දුන්නේ. ඒ විතරක් නෙමෙයි, සියලු මාධ්‍යන්ට ඕනම පුද්ගලයෙක් එතන ගිහිල්ලා ඉඳගෙන අහගෙන ඉන්න අවස්ථාවක් ලබා දුන්නා. ඕනම මාධ්‍ය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මාධ්‍යයකට ඇවිල්ලා ඒක ඒ යන ඕනම සාක්ෂියක් දෙන ආකාරය කව කරන්න අවස්ථාවක් ලබා දුන්නා. විශාල මමත් ගිහිල්ලා දිනවා. පළවෙනි වතාව මම ඕනකමින් මගේ ඕනකමින් ගිහිල්ලා මම සාක්ෂි දුන්නා. දෙවන වතාව මාව ගෙන්නලා පැය කීපයක් මගෙන් ප්‍රශ්න කරන්න ලැබුවා. ඉතින් දැන් ඒ වගේ දරුස්මාන් වාර්තාවක් වගේ නෙමෙයි මේක, බොහොම වැදගත් ආකාරයකට මේ ඉතාමත් පිළිවෙලකට යම් යම් කරුණු සොයාගෙන පුද්ගලයන් ගින්නල්ලලා කටයුතු කරේ. ඒවයි සාක්ෂි තියෙනවා. උදාහරණයක් වශයෙන් මිනිස්සු ගැන ගණන් හදුවා. ඒ වගේ ප්‍රතිඵල තමයි මේ අද දකින්නේ මේ වගේ දේවල්. මේ ඇවිල්ලා සංගණන, ශ්‍රී ලංකාවේ සංගණනය කරපු වාර්තාව 2011. දැන් මේකේ කියනවා මේ ගණන් හිලව් ඔක්කොම. දැන් මේක පුළුවන් ඔය දරුස්මාන්ලට හරි චැනල් 4ලට හරි පුළුවන් ඕනනම් මේ වගේ තියෙන ප්‍රමාණයන් ඕනනම් චැලෙන්ජ් කරන්න. මේකේ කියනවා මේ death by district, month and causes of death total. මේ කතා කරන්නේ ජනවාරි සිට මේ දක්වා 2009 ඔය කියන ප්‍රදේශවල සම්පූර්ණ ජීවිතක්ෂයට පත්වෙච්ච පුද්ගලයන්. මේ මැරිච්ච කියන්නේ මේ යුද්ධෙ මැරිච්ච කට්ටිය නෙමෙයි කතා කරන්නේ. මේකේ ඉන්නවා සික් කට්ටිය, natural disaster, accident, මේ හැම ජාතියෙම මැරිච්ච ප්‍රමාණයන් තියෙනවා. ඉතින් මේවා මේ රජයක් විසින් ලෝකෙ පිළිගත් සංගණන ක්‍රමවේදයක් අනුගමනය කරමින් හදපු වාර්තාවන්. මේවා ජලෙන්ජ් කරන්න පුළුවන්. මෙන්න මේ දරුස්මාන් වාර්තා මේ එල්එල්ආර්සී කොමිටි වල ප්‍රතිඵල මෙන්න මේවයි. ඒ වගේ මෙම එකක් විතරක් උදාහරණයට ගත්තේ මේ වගේ එල්එල්ආර්සීකින් කරපු වැඩ කොටසේ ප්‍රතිඵල ඉදිරි කාලයේදී අනිවාර්යයෙන්ම දකින්න පුළුවන්. ජිනීවා සමුළුවෙන් පස්සේ ප්‍රකාශ වෙච්ච කාරණයක් තමයි යම් යම් තාක්ෂණික උපදෙස් වගේ දේවල් ලබා ගන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවකදී ඔවුන් ඉල්ලීමක් කළොත් මේ සියලු කටයුතු වල පරීක්ෂා කරන්න ඔවුන්ට යම් අවස්ථාවක් දෙන්න කියලා ඒකේ தත්ත්වය කොහොමද ඔබ විග්‍රහ කරන්නේ? මම ඔබතුමාට කිව්වාගේ මම තානාපතිවරේ පමණයි ශ්‍රී ලංකාවේ රජයක් ඉන්නවා. මේකේ තීරණ ගන්න පුද්ගලයන් මට වැඩිය
ජේෂ්ඨ පුද්ගලයන් මේකෙන්නේ. මේකේ ඒ අවස්ථානුව අනිවාර්යයෙන්ම ක්‍රියා කරයි. නමුත් පොදුවේ මම දකින්නේ අපිට ওই විදියටම තමයි උපදේශ දෙන්න ගියේ යුද්ධේ කරන්නේ කොහොමද කියලා. මේ යුද්ධේ නිමා කරන්නේ සාමයේ මේ රටට ගේන්නේ කොහොමද කියලා කියනද ඔය වගේම ඔය කියන සංවිධානවල කට්ටිය වගේ ගොඩක් උපදේශකෝ ඔය 2000 ගණන් වල 2009 දක්වා හිටියා. ඉතින් ඔවුන්ගේ උපදේශවලට ගියා නම් සමහරලාට අදත් මේ මං එන මාර්ගයේ දැන් අද මේ එද්දි මම දැක්කා මේ මහරගම කොටුවේ මිනිස්සු කොහෙතරම් සන්තෝෂයෙන් සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්න කට්ටිය සූදානම් වෙනවද කියලා. ওই විදියට සෙනඟ කොටුවේ ඉන්නේ බඩු ගන්න මේ ඔය උපදේශකයන්ගේ උපදේශක වැඩවලට කටයුතු කරා නම් අපි එහෙම තිබ්බනම් අද දකින්න තිබ්බා මෙතර සංඛ්‍යාවක් සිංහල අවුරුද්ද අවුරුදු දෙමළ අවුරුද්ද අවුරුද්ද සමරන්න උත්සාහ කරන්නේ බෝම්බයක් ඇයි කියලා බයෙන් දෙපැත්ත බල්ලා රෙද්දක් ගන්න තත්ත්වයක් තිබ්බේ. තාත්තා අයියා මට එකට ඇවිල්ලා රෙද්දක් ගන්න බෑ, තාත්තා ඇවිල්ලා නෝනටයි ළමයිට අරන් යන තත්ත්වයක් තිබ්බේ. ළමයිගේ මේ වගේ මේකක් තිබ්බේ නැහැ. ඉතින් ඒව තමයි මේ ප්‍රතිඵල. අද අපි දකින්නේ වගේ ප්‍රතිඵල. අපි ඔය කියන උපදේශක බලන්න ගියලා නැතුව අපේම ක්‍රමවේදයකට අනුව ශ්‍රී ලංකාව වශයෙන් අපි හදාගත්ත ක්‍රමවේදයක් තුලින් ලැබපු ජයග්‍රහණය. දැන් උගත් පාඩම් හා ප්‍රතිසන්දාන කොමිෂනේ නිර්දේශ තියෙන අති විශාල ගණන. ඔබ හිතනවද මේ සියල්ල ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා? නැති මම හිතනවා නෙමෙයි. ඉතින් මේකයි මේකේ වෙලා තියෙන්නේ මේ ලෝකේ සමහර රටවල් බලාපොරොත්තු වෙනවා මේ අද උගත්හාපදි සංවිධාන කොමිටුවෙන් වාර්තාවක් එළියට දෙනවා ලබන සුමාන මේ අපි කරලා ඉවර කරන්න ඕනේ කියලා. සමහර රටවල් වල දැන් ඉරාකයේ යුද්ධයේ තිබ්බ දේවල් වලද දි කරපු යමහර වැරදි සම්බන්ධයෙන් එක්සත් ජනපදය තාවමත් මේ ළඟදී තමයි අවුරුදු 10කට පස්සේ තමයි සමහර තැන්වල මේ කොමිටිපත් කරන්නේ. අපි එහෙම නෙමෙයි මේ ශ්‍රී ලංකාව කොමිටියක් පත් කළා තියෙනවා මේ වසර දෙකක් ඇතුළත යන්නත් ඉස්සෙල්ලා ඇවිල්ලා පත් කළා. වසර තුනක් නිම වෙන්න ඉස්සෙල්ලා ඒ වගේ නිර්දේශත් ඉදිරිපත් කළ ඉවරයි. ඉතින් අපි මම හිතන්නේ ලෝකේ රටවල් අතර බැලුවම ශ්‍රී ලංකාව තමයි මෙවැනි කෙටි කාලයකින් යුද්ධයක් නිමා කරන් පස්සේ මෙවැනි සංසිද්ධියාව ලාංකිකයන් අතර ඒ සංසිද්ධියාව පවත්වාගෙන යාම සඳහා කටයුතු කරලා තියෙන රටක් මේක අපි. ඉතින් ඒකින්ද අපි ට කාලය අවශ්‍ය වෙනවා. දැන් මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද සතියකින්? මේවා දෙයක් ලොවට මාසයක් මාස හයක් ඇතුළත කරන්න පුළුවන්ද? මේක ඕන පුද්ගලයෙක් පිළිගන්නවා. ඕන රටක මේ වගේ සම්බන්ධ වෙන පුද්ගලයන් දන්නවා මේවා මේසේ මේ දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩ නෙමෙයි කියලා. ශ්‍රී ලංකා රජයටත් ශ්‍රී ලංකා අපිට යම් කිසි කාල පරිච්ඡේදයක් අවශ්‍ය වෙනවා හැමදේම කරන්න. දැන් ඔය කිව්ව නිර්දේශ එකින් එක පත් කරමින් පත් වෙන එක අපි උදාහරණයක් ගත්තොත් අපි ශ්‍රී ලංකා යුද හමුදා පැත්තේ යුද හමුදාට කිව්වා හරි මෙන්න මේ දේවල් සොයලා බැලිය යුතුයි කියලා. ශ්‍රී ලංකා යුද හමුදා අධිපතිතුමා විසින් පත් කළා තියෙනවා මේ කමිෂන් සභා මේ ස්වාභාවික කමිටුවක්. ඒක තමයි ඒ ක්‍රමවේදයේ තියෙන යටම තලයේ තියෙන ප්‍රථම ක්‍රියාවලිය. ඒක පත් කළා තියෙනවා. ඒ වගේ මේ කාලයක් අවශ්‍යයි මේකට. ඒකයි සමහර රටවල් මේක පිළිගන්නවා. මේ අපි කරන කාර්යභාරදී අපිට කාලයක් අවශ්‍යයි. නමුත් මේ කාලයවත් දෙන්න අකමැති පුද්ගලයන් තමුන්ගේ රටේ වෙන දේවත් තමුන් නොකර මේ අපේ රට දිහා බලාගෙන අපිට කාලයක් නොදා මේ බලාපොරොත්තු වෙන්න මිනිහෙක්ට කරන්න බැලි ප්‍රමාණයක් ඉතාමත් කෙටි කාලෙන් බලාපොරොත්තු වෙන. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ කොමිටු වාර්තාවක් රජය වෙත ලබා දෙනවා. රජයෙන් ඒ පිළිගන්න ප්‍රමාණය අනුව මම හිතනවා ඒ කරන්න පුළුවන් සියලුම ක්‍රියාවලියන් වලට ඔවුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යය කටයුතු කරයි කියලා.